Hello, great dining students, how are you? You are okay, I think. Okay, first you have to stop your talking, please. Stop your talking, please. Kadavanadragaramo. Okay, all right. Hondai, appo evana den sudanama alut thunna nibandana set ekek ithuru paadam tika e deela deela set ekek paadam walata aithiva e paadam tika api idiriyata karagena yanna lamai ne ehema nam den wedi kadana thaw api yogala hondin innone okay god bless අපිට දෙසැම්බර් මාසෙත් toy විදියටම අපි යමු ජනවාරි මාසෙ ගැන අපිට තීරණයක් ගන්න අපේ උසාවියේ යෙදෙමු මම හිතනවා අපිට ජනවාරි මාසෙ ඉඳලා නම් පොඩ්ඩක් හම්බෙන්න පුළුවන් මේ කියලා අපේ ස්පේස් කරගෙන යන්න හරි කෙසේදත් එවනම් මේ පාඩම් මේ කරන පාඩම් චූටි ඉල්ලීම ඔයගලගේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මොනවාද මේ මොනවාද හැකි පමණ वीडियो एक यालु आंटे शेयर कर लेता है तारे एक अम्म भी इटा पेड़ी ओगल लांटे मैं होने के ओलु वाल लांटे मैं किये ना देवाल या अभी सेल्फिश फ्रेंड है नहीं तारे ओके जान देवरा पोते व्यापा पोते एरिया टे एके अदा आप इते करंट तीन पिटू अगेन ना अभी साला कला मालमो अरे नाम बात इते इवेरा कर करंट आई अभी सुधाना में इधर बसे अलुत ग्रामा पार नम्बर टा अभी अलुत पोते ग्रामा पार नम्बर टा अभी एकत्र वेन हुआ नाम बात बाहु अच्छा करेगे नीमी आवश्य नाम के अभी टिकट आई अभी अभी लतीन ने गेदर वड़ा के हम යමු අදාළ page එක මොකක්ද page එක page 9 page 12 වලට යයි page 12 වලට යයි right හරි මම ඉතින් ඉතල වෙලා යනවා විස්තර කරගෙන යන්න බලන්නකෝ ඒක තියෙනවා other words කියලා වෙලා other words ඒකත් මම ඉතින් කෙරුවා දැන් කරන්න තියෙන්නේ 16 වෙනි එකේ ඉඳලා some nouns have no plural एके तेरुम अपि लियागमु समहर नाम पद वलट बहुवचन निर्माण नेत निर्माण नेत बहुवचन निर्माण नेत ओ समहार नाम पद वलट बहुवचन निर्माण नेय किला कियनकोट दीला तियना मेन्न मेवड बहुवचन निर्माण नेति हटियटा एगोल्लो मेवा कियन्ने ब्रेक किला कियन एक पान गत्तोत एम नेद ए अनुव मेक अपि मुदला कडेट गिहिन अपि देन पान गिरि तुन हतरक गन्न ओने किला कियन्नको नेद ए वेलावट अपि कडेट गिहिन किला मुदलाने पास तियनवद एमान नेने नेद बहुवचन करला सिंगलिन गहन्ने नेने හරි එයා අපිට බ්‍රේක් කියලා කියන එක හාම් කියන එක විදිහට ගන්න. ඊට පස්සේ ගෝල් රත්තරන් නේද? රත්තරන් කියලා කියනවා. රත්තරන්ස් තියනවාද? එහෙම කියනවා. ඉතින් මම ආගේ රත්තරන්ස් ගන්න. එහෙම කියන්නේ රත්තරන් බර ටිකක් බලන්න යාලි. රත්තරන් ටිකක් බලන්න යාලි. ඔව් රත්තරන් ලියා ගන්න රත්තරන් ගන්න නැත්නම් රත්තරන් මේ ඉස්තරම් විදිහට උගන්නන අවස්ථා. ඊළඟ එක හෙම් කියලා කියනවා හෙම් කියලා කියන එකේ තේරුම ලියන්න හන හන ඔය වට්ටි පෙට්ටි හට්ටි නේද අන්න ඒවා ලියන්නේ එහෙම ගන්නවා හන හන හොඳයි දැන් අපි යනවා 17 වෙනි එකට ඒවට ඉක්මනට ලියාගමු අලුත් පාඩමට අලුත් පොතේ අලුත් පාඩමට චුට්ටක් අද ආරම්භ කරන්න මම කැමති රචනාවක් තියෙනවාද අද ප්‍රශ්න පත්‍රයේ රචනාවද සිංහලෙන් මම ඔයගලන්ට අද දෙනවා සම්පූර්ණ රචනාව වචනත් එක්කලා සමහර වචනත් එක්කලා ඊට පස්සේ අපි ඒක ඔයගොල්ලෝ ගෙදර දිගරගෙන යනවා අපර සතියේ මම 7 වෙනි වීඩියෝ එකෙන් ඒවා ඉංග්‍රීසියෙන් තබා ගැනීම කරනවා පොදයි අපිට ආරම්භ වෙනවා සර්වේන් කලෙක්ටිව් නවුන්ස් දෝ සිංගියුලර් ඉන් ෆෝම් ආ ඕල්රෙඩි සෝරි ඕල්වේස් යූස්ඩ් ඇස් ප්ලුරල්
මක්කද මේ කියන්නේ ලියා ගන්නකෝ මෙහෙම සැබවින්ම සමූහ නාම ඒක වචන වුවද සැබවින්ම සමූහ නාම ඒක වචන වුවද සැබවින්ම සමූහ නාම ඒක වචන වුවද ඒවා නිතර භාවිතා කරනුයේ ඒවා නිතර භාවිතා කරනුයේ ඒවා නිතර භාවිතා කරනුයේ බහුවචන වශයෙන් බහුවචන වශයෙන් බහුවචන වශයෙන් හරි බෑ බෑදලි එහෙමනම් බලන්න උදාහරණ කරපර තේරෙයි පෝල්ට්‍රි කියලා කිව්වම පෝල්ට්‍රි එහෙමනම් කුකුළු කියලා වෙලයි කියන්නේ කුකුළු එහෙමනම් පෝල්ට්‍රි ෆාම් කියලානේ අපි සාමාන්‍ය කතාවේදී කියන්නේ නේද කුකුළු ෆාම් කියලා කියන්නේ නේ ඒ අනුව ඒක එහෙම කැටල් කියලා ගත්තොත් එහෙම හරක් කියලායි අපි ගන්න කැටල් කියලා කියනවා හරක් ඒ වගේම තමයි මේ පීපල් කියලා කිව්වම හඳුන්වන්නේ මොනවද මිනිස්සු කියන අවස්ථාවේ මිනිස්සු as a common noun people mean a nation and is used in both singular and plural understand you now you can't understand what I say sadly then just we have to write down the singular meaning of the yes plural line they are yaganna singular theruma mena parivartane people yana vachaneya people yana vachaneya people english india people yana vachaneya පොදු නාමයක් වශයෙන් හැඳින්වෙන්නේ පොදු නාමයක් වශයෙන් හැඳින්වෙන්නේ පොදු නාමයක් වශයෙන් හැඳින්වෙන්නේ කිසියම් ජාතියක් හැඳින්වීමට එතන පොඩ්ඩක් යටින් ලියා ගන්න තිත්තර පෙළක් තිබේයි සිතා ඉන්න පොඩ්ඩක් මදියදන किसियां जातियां कहनी नहीं मटे एही एक बहु भेदियां नमेत एही एक बहु भेदियां नमेत एही एक बहु भेदियां भेदने नया किरोल लेके आरे अलवर में बना The Japanese are a hard-working people. They are under single term. Japan jati ke yo mahansien vedakarana minisu. Japan jati ke yo mahansien vedakarana minisu nya. එතරම් බැහැදලි පිටපල යන වචන එමන පොදු නාමයක් වශයෙන් හැඳින්වෙන්නේ කිසියම් ජාතියක් හැඳින්වීමටයි කියලා තියෙන එක අමතක කරන්න එපා. ජාතියක් හැඳින්වීමටයි පොදු නාමයක්. දැන් නවුස් තාම ගන්න දෙල්ල නැහනේ. නාමපද පිටු ගණනාවක් තියෙනවා ළමයි ඉන්නේ කරන්න. නවුස් ඔව අපි ඉස්සරහට ටික අධ්‍යයනය කරමු. මේ විදිහට පිළිවෙලක් ඇතුව හරියට කරගෙන භාෂාව හොඳින් තරණය කරගන්න. භාෂාව හොඳින් තරණය කරගන්න නම් අනිවාර්යයෙන්ම භාෂාවේ තියෙන මූලික අංගය වෙන ව්‍යාකරණ ගැන නම් හොඳින් බලලා තියුතුම වෙනවා. ඒ අනුව the other one ඊළඟ වාක්‍යය there are many different people in Europe. There are many different people in Europe. යාලා මේක තේරුම යුරෝපයේ විවිධ ජාතීන් සිටිති. යුරෝපයේ විවිධ ජාතීන් සිටිති. යුරෝපයේ විවිධ ජාතීන් සිටිති. Number 18 යන්න 18 වෙනි අවස්ථාවට 18 a compound noun generally forms its plural by adding s to the principal verb. Principal verb. මක්කද මේ කියන්නේ? ලියාගන්න සිංහල තේරුම පද කීපයකින් සමන්විත නාම පදයක පද කීපයකින් සමන්විත නාම පදයක පද කීපයකින් සමන්විත නාම පදයක එහි ඇති ප්‍රධාන පදයට s එකතු කරයි
එහෙයි ප්‍රධාන පදයට එස් එකතු කරයි එහෙයි ප්‍රධාන පදයට එස් එකතු කරයි හරි දැන් පැහැදිලිව ඔතන තේරුම් ගන්න පද කීපයකින් සමන්විත වෙලා තියෙන නාම පදයක ළමයි මේ එහෙයි ප්‍රධාන පදයට තමයි අපි සබුර අපි උතු කරලා එය බහුවචනයට හරවා ගැනීම සිද්ධ කරන්නේ පැහැදිලිද බබෝ yes ඕ කොල්ලෝ Kelly, yes. Okay. Commander, follow me. Commander in chief. Commander in chief. But the AK, Bhagwan Nagala Devne. Commanders in chief. Kya level hai? Pradhan Pati hai. Commander. Ek aur tamay hai sabura. Ek aur tu kya level hai? Kya? Follow me. Kya? Anadin niladar niladariya. Anadin niladariya. Idu bata. Bhagwan Nagala na bata. Anadin niladariyo. ये मनाता है आनंदिने नीलदारी बॉय स्काउट प्रधान पद है बॉय ये सब आपने तो देर हुआ बॉय स्काउट ये मना बॉय स्काउट के लगे हमने बाल दब से आ එතකොට බාල දක්ෂයෝ කියලා වනේ ලබන්න ගන්නවා අපේ කාලේ නම් ඉතින් නේද ඕව හරියටම අපි කෙරුවා බාල දක්ෂය කියලා මමත් හිටියා නමුත් දැන් නම් ඉන්නේ බාල දක්ෂය නෙවෙයි බාල යක්ෂයෝ ඉන්නේ නේද අපෝ දී අදවල් බ්‍රදර් ඉන් ලෝ ගැලවෙන්න නවා කියන මන් යස් ඔව් තා විරාමේ පේනවා අපිට පුළුවන් කියලා බ්‍රදර් ඉන් ලෝ යස් වෙරි ගුඩ් පදයි ජතරේ ලෝක ලගන්නේ මස්සිනා මස්සිනා ඒ දවසෙදී නෑන මස්සිනා ලවනාම නේද හරි හද මේ මගේ නෑන මගයි අයිති වෙන්න ඕන මස්සිනා කෑ ගන්න කොහොම කොහමාරේ අර මොකද්ද ඉන්නේ නේද නෑනලා මස්සිනාල එකට විවාහ වුණාම ඒ අයගේ ඉපදෙන දරුවන්ලා විවිධ රෝගාබාධ වලට මෙයා වෙනවා කියලා දැනගත්ත නිසා දැන් නෑනලා මස්සිනාල ටිකක් දුරස්වන්නට වෙලා තියෙනවා හොඳයි අපි යමු එතකොට බ්‍රදර්ස් ඉන් ලෝ මස්සිනා ලා 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 තමයි වඩේ මතරමක යටින් දින දිනවා ගර්ල් ගයිඩ් දැන් අපි දන්නවා මේවා බහුවචන කරගන්න බාල දක්ෂියද කියන්නේ බාල දක්ෂිකාව බාල දක්ෂිකාව බාල දක්ෂිකාව කෝට් මාෂල් කෝට් මාෂල් කියන්නේ හමුදා උසාවිය. හමුදා උසාවිය. දැන් හමුදාම කෙනෙක් ළමයිනේ වැරද්දක් වුණාම ඒ අයගෙන් right දැන් ඔය සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන දැන් බලවත් උසාවියට ගෙන්නන්නේ. එහෙමනම් ඒගොල්ලන්ගේ හමුදාව ඇතුළම තියෙන උසාව. ඒ උසාවිය වලින් තමයි ප්‍රශ්න කිරීම කටයුතු කරලා එයා වැරදි කාර්යයෙන්ද නිවැරදි කාර්යයෙන්ද කියලා ගේන්නට මේවා කරගන්න. ඒකට තමයි අපි කියන්නේ කෝට් මාෂල් කියලා හමුදා උසාවිය. එතකොට කෝඩ්ස් කියලා කියලා ඉස්සරහට දාගත්තා නම් බහුවචන කරගත්තා. ක්ලෝත් sorry පොන්ටන බඩගිනින්ද දැන් ටිකක් මේකත් ඉවර වෙලාව තමයි කන්නොන කියලා ලා මෙහා කරගත්තේ. දෙක දිගම ආවත් ඒ කනකොටද කරන්න දෙයක් නෑ. ජස්ටිස් ඔෆ් ද පීස් කවුද සාමාන්‍ය ජීවිතයේදී මෙයා හඳුන්වනවා ජේපී කියලා. ඔය රැකියාවක් එහෙම කරන්න යනකොට මේ ජේපී ගෙන් නියමනක් කරගන්න කියලා ලා කියනවා. ජේපී ගෙන් නියමනක් කියන එහෙමනම් කවුද මේ ජේපී කියලා කැතියි හඳුන්වන්නේ? ජස්ටිස් ඔෆ් ද පීස් කියලා කියනවා. ඒක තේරුම් ගන්න සාම මිනිසු. සාම මිනිසු. සාම මිනිසු. නම් 19 19 වෙනි නාම පද බහුවචන කරගැනීමේ නීතිය සම් නවුන්ස් හැව් ටු ෆෝම්ස් ඔෆ් ප්ලුරල්. තේරුම් ගන්න මේකේ සමහර නාම පද වලට බහුවචන රූප දෙකක් ඇත සමහර නාම පද වලට බහුවචන රූප දෙකක් ඇත බහුවචන රූප දෙකක් ඇත
දැන් බලන්න කොහොමද මෙයා කොහෙද මම ගියේ කියලා නේ අතුරු දාමු නේ කොහොමද කියලා මම බලන්නේ බලන්න බ්‍රදර් කියලා කියන එක මෙනම ඒකේ පළවෙනි දේ උඩින් තියෙනවා ඒ ඉස්සරහින් බ්‍රදර්ස් sons of the same parent brothers කියලා කියන්නේ ඒ තිත්‍රි පෙළ කැලේ ලියාගෙන සහෝදරයෝ කියලා සහෝදරයෝ සහෝදරයෝ ඒ කියන්නේ මොකද sons of the same parent ඒ කියන්නේ ළමයිනේ එකම පවුලක සාමාජිකයෝ එකම පවුලක සාමාජිකයෝ එයාලා අපි හඳුනනවා brothers කියලා වරේ එකම පවුලක සමාජිකයෝ ඊළඟට අපි යමු දෙවෙනි තේරුම බ්‍රදර්ස් ඊතර කියන්නේ සහෝදරයෝ කියලා සහෝදරයෝ ඊතර විස්තර කරනවා මේ ආකාරයට members of the society or a community community ඒක අපි ගමු මේ ආකාරයට त्याग नहीं काम से जी रेड मुना रेड दे आपको ओह मगेर ना रेड समारो मंदन ने एक बुनवार पे आते हैं वैसे इंफ्रावित करना आते हैं मेरी सुनते कहीं तो आम के लिए वाले क्या को रेड की लगे आते का नहीं रेड ऐसे तो मेरे वाला रेड नहीं है अने मंदन ने मुंबावित करने दे वाला वो तो ग्लोट रेड है बारे में दे garments kiran again andum andum kiranela gannawa hondai ehemana avasana mage cute ekek e ubala ara de hari ida passe adu walama avasana eka some nouns have two meaning in the singular but only one in the plural liyana niyaka samahara nama pada eka wacane edi සමහර නාම පද ඒකවචනයේදී සමහර නාම පද ඒකවචනයේදී තේරුම් දෙකක් ගෙනදී තේරුම් දෙකක් ගෙනදී නමුත් බහුවචනයේදී නමුත් බහුවචනයේදී එක තේරුමකි නමුත් බහුවචනයේදී එක තේරුමකි ඔකේ තේරුම් ගන්න එවන ඒක වචනයේදී තේරුම් දෙකයි ලයික් කියන එක කියන්නේ එළිය කියලා එළිය ඒක වචන අවස්ථාවේදී ඒක තේරුම් දෙක බලන්න රේඩියන්ස් ඒක පළවෙනි තේරුම ඉස්සරහ ලියනවා දීප්තිය 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 ලයිට් දෙවෙනි තේරුම ලෑන් ලාබ්ව ලෑන් ලාබ්ව ලයිට් බවචනයේදී එක තේරුමයි ලෑම්ස් කියලා ගන්නේ ලාම්පු ලෑම්ස් ලාම්පු दिया था मैं पेपर अभी गामो मिनिस्टर ये लोग ने कत्ते के रतिक्ते में ना नंदी रहे हैं
කවුරුද දන්නවද එන බේබල් කියන මිනිස්සු කියලා පළවෙනි තේරුම නේෂන් ජාතිය නේෂන් ජාතිය දෙවෙනි තේරුම මෙන්න විමෙන් ගැහණු ඇලිර පිරිමි ගැහණු ඇලිර පිරිමි गहनो अलाइड पिरमी ओके राइट अरे एक तेरु में बाबा जने दिन पीपल नेशंस के लगे हैं ना जाति के रोलिया जाति जाति अरे यावसा नावस्ता वे पाउडर पाउडर के लगे हैं ना पाउडर के लगे हैं ना पियर रखिए लाभ जाता है अब ये वो बोल रहे हैं ना गेदर जी मना दिया पियर रुकिए भाई क्या नहीं पियर रु बाबा पियर रु नहीं पियर रखिए लाभ क्या अब एक ही तेल उन दिखाई लो एक बार तो नहीं दी पहले भी तेल में डस यार दो विल पाउडर डस दो विल नंबर टू डोज ऑफ मेडिसिन बेथ वेल A dose of medicine. Bed well. Even Bahuat ne di. Kateri mo powders kela yami kyan ne. Doses of medicine. Doses of medicine. Bed well wal kela wal kela. Api ganha. Bed well wal. Kali ne ne. Hunay. Mama ekina abhyaasa naata di ne. Kese yada. ඊළඟ මාතෘකාව විඳලා සෑහෙන අභ්‍යාසයෙන්ම ඔයගලන්ට දීලා තියෙනවා ගෙදරදී කරන්න. දැන් එහෙමනම් මේ පොතේ දෙවෙනි පාර්ශවද පාර්ශව ඔෆ් ස්පීච් කියනකේ part 2 පොත එළියට ගන්න. part 2 පොත එළියට ගන්න. අරගෙන බලමු එහෙමනම්. ඒකේ අලුත් පාඩම මොකක්ද කියලා. ඔය එකේ මං හිතනවා අපිට කොටසක් විතර කරන්න පුළුවන් වේවි කියලා වරේලා අපි ඒ කොටස අධ්‍යයනය කරමු ආයි බලමු එහෙනම් ඒකේ මාතෘකාව දිලා දෙනවා ළමයිනේ මොකද්ද noun gender කියලා noun gender දැන් මේකට සේත්‍රම වීඩියෝස් හදලා තියෙන්නේ वीडियो आधा लेने लगा प्रोजेक्टर के दाला पेंडेंट हवस्ता दाला दे रहा ओगोलो अपियो बहामुना ने पास चला माइने मात्र काव मामा सेकेंड मिस्टर करेला कस्टियाल लेने लगा वीडियो इधर दा तो बोलो निका वीडियोस क्या बड़ी कुल बैलू है तो पांती है मां पटंग लगते पास से अरे जहाँ बे बेवड़ा है अदाला वीडियो का बैलू हम लगा इने फिटे फिट आए फिर वाला अपने सुप्रीम में लगाए और वो तो आदि ना सुप्रीम में ये वीडियोस रूपा तक कलम है बैलू वाले पास आए वालों උපමා අතරේ ඇත්තේ දුරස්කමක් විතරයි නේද ළඟට ආවම අපි ඒ සියල්ල දන්නවා what is gender gender යන්නේ අදහස් වලදී කුමක්ද දීලා තියෙනවා සිංහල තේරුම ලියාගන්න දෙයක් නැහැ මෙන්න මේකයි gender එකක් කියලා කියන්නේ in nature we say that man is of the male sex and woman is of the female sex in grammar we speak of gender instead of sex එහෙම තේරෙනවද එහෙම තේරෙනවද නෑ අනේ ලියා ගන්න එහෙමනම් ඒකේ සිංහල තේරුම මොකද්ද කියලා ජීවුනම් අන් ඉඳ ගන්න නෑ උදේ ඉඳලාම ඉඳලා ඉඳලා කකුල් දෙක අල්ලේදෙනවා දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි අනේ සර් බොරු කියන්න එපා එහෙනම් සර් සෙනසුරාදා දවසේ උදේ 6 මාරේ ඉඳලා වරේලා හවස 6 වෙනකම් හිතගෙනම නේද ඉන්නේ කියලා වරේලා නේද හිතන්න පුළුවන් නේ එහෙම තමයි ඉන්නේ ඒ වෙලාවට ඒ විදිය මේ වෙලාවට කොහොමද ළඟ ඉන්නවනම් මට ඉඳ ගන්න ඕනේ පොඩ්ඩක් ඇවිල්ලා ඉඳ ඔලුවට ඩොක්ටර් එහෙම නැහැ නබලගේ නේද
රෝමක ඉරගෙනකොට එච්චරම අපහසුතාවයක් අමාරුතාවයක් දැනෙන්නේ නැහැ ළමයිත් එක්කලා ඉන්නකොට. නමුත් මේ වෙලින් තනියෙන්ම කියවන්න ගියාම පිස්සු ඩබල් වෙනවා. මේ කමනලියන යාගනේ මේ සබහා ධර්මයේදී මිනිසා පුරුෂ ලිංග ලෙසද ඉතින් ලියාරන්න. සබාව ධර්මයේදී මිනිසා පුරුෂ ලිංග ලෙසද ගැහැණිය ස්ත්‍රී ලිංග ලෙසද හැඳින්වේ? ගැහැණිය ස්ත්‍රී ලිංග ලෙසද හැඳින්වේ? ගැහැණිය ස්ත්‍රී ලිංග ලෙසද හැඳින්වේ? गहनो स्त्री वाचक लेसद हदिन्वे? गहनो स्त्री वाचक लेसद हदिन्वे? पुरुषवाचक feminine gender istri vachaka common gender podu vachaka avasaneka neuter gender linga bhedayak nathi linga bhedayak nathi palida avasthawa right then api e hatara vyakarana vashen e hatara ada api wen vashen haduna damu ඊට පස්සේ අපි ඔයාල නීති රීති ගැන කොහොමද ඒවා බවචන වෙන්නේ කින්දවන්ද කියන ඒවා පිළිබඳව හත්වෙනි වීඩියෝ එකෙන් මම ඔයාලන්ට කියලා දෙන්න සූදානම්. මම මෙන්නම් the names of all male persons or animals come under this gender. ජීවිත ගොඩ ගිහිල්ලා නේද? වෛද්‍ය ගිනා වෙනවා නේද? ජී උඩ ගිහිල්ලා කියලා මම කිව්වේ ජී අපුරා ආහාරය කියලා. එහෙම කියන්නකෝ සර් නේද? ජී උඩ ගිහිල්ලා කියලා කිව්වම බලනවා නේද? ඔයද බං ජී උඩ යන්නේ කියලා වෙලා. හරි. ජී අපුර උඩ ගිහිල්ලා තියෙන්නේ කිත්තර ගණන් ගන්න එපා. මේ දවස්වල ජී ටික උඩ යනවා තමයි. අපි ලියාගන්න මේකේ තේරුම සියලුම පිළිමි පුද්ගලයන් සහ සියලුම පිළිමි පුද්ගලයන් සහ සියලුම පිරිමි පුද්ගලයන් සහ පිරිමි සතුන් මේ ලිංග භේදය යටතට ගැනීම. පිරිමි සතුන් මේ ලිංග භේදය යටතට ගැනීම. මේ ලිංග භේදය යටතට ගැනීම. Okay, right. දැන් එහෙමනම් ඊළඟට අපි සූදානම් උදාහරණ කීපයක් හඳුනාගන්න. For example, මෑන්ගන් මිනිසා. මිනිසා වියදම් යන්න දන්න නැති දේවල් දන්න දේවල් ඕනේ. මම මේ සේරම තේරුම් කියන්නේ නොදන්නා වල මයින්ටයි. අංකල් මාමා වේද වේටර් කියලා කියන්නේ වේටර්වරයා. වේටර්වරයා දන්නවද? හොටලයකට එහෙම ගියාම වේටර්ලා එනවා. "Yes, what can I do for you? Madam, what can I do for you, sir?" දෙන් ගබ් 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 ගාලුලු දෙනවා. 3 star 5 star hotel වලට එහෙම ගියාම නේද? ඒක නිසා අන්තිමට ඉංග්‍රීසි එක කතා කරන්න ඉගෙන ගන්න ඉන්නවා.
think here you have a purushakale ita yatenne raja fox kiyala yuwa nariya nariya dog kiyala yuwa balla dog kiyuwa balla hari ewa purusha vaka vachayen me ewa gedenne eke devini avastha the names of all females persons or animals come under this gender yaganda siyaluma istri pudgalayin saha siyaluma istri pudgalayin saha siyaluma istri pudgalayin saha gehanu satun මෙම ලිංග ભેදයේ යටතට ගැනීම මෙම ලිංග ભેදයේ යටතට ගැනීම මෙම ලිංග ભેදයේ යටතට ගැනීම හරි අපේ මේ ඉස්සරහා ඉන්න ගාන්තා වර්ගය සියලුම දෙනා මේකට අයිති වෙනවා නේද right ඒ වගේම සත්තු ගැන ගත්තොත් එහෙම මේක දීලා තියෙන උදාහරණ කීපයක් අපි බලමු for example woman කාන්තාව කාන්තාව aunt menda waitress කවුද මොකද්ද බං ඒකට සිංහලෙන් කියන්නේ waiter අර එකට waiter කියන්නේ අපි ලියමු oh yes avanghal sevikav avanghal sevikav avanghal sevikav queen kila kiyenawa regina queen regina edawata vixen kila kiyanne de athana fox nan gyanu sata vixen athana nariyana medana නරිච්චි ආ ඒක ගන්න බෑ නරිච්චි අපි නරි දෙක කියලා තමයි ඒ කියන්නේ නරි දෙක එතකොට මම කැමති අහන්න අපේ මේ ළමයාගෙන් මොකක්ද කෙල්ලේ බිච් කියලා කියන්නේ බිච් කියලා කියන්නේ ආ උඩින් බැලුවා ඒක මෙහෙමන මේක මෙහෙම වෙන්න ඕන කියලා වරලා හොඳයි හොඳයි මොලේ හොඳයි මොකද්ද ඔව් මොකද්ද yes okay දැල්ලි දැල්ලි අතන බල්ලානේ එතන දැල්ලි අනේ ඔය අක්කුවනේ මේ අපේ පන්තියේ කොහෙද ළමයිනේ අපේ තේරෙමින් ඉස්සතුළු ගන්නවා නම් උගන්න එක සතෙක් දෙන්න බෑ නේද හොඳයි ඊළඟට අපි යමු ඊළඟට ආස්තම් දැන් අපි හඳුනාගන්නේ මොනවද ඉංග්‍රීසි භාෂාවේ genders හතර මොකක්ද කියලා ඈ තේරුම් ගන්න හැබැයි ඉතින් ළමයි නේ තේරුම් ගන්න කියලා කිව්වට නේද? ඕගොල්ලෝ හොඳටම තේරුම් ගන්න ආකාරයක් මට පේනවා මේ තාත්තා මට WhatsApp එකට මම ගිහින්නේ ළමයි දෙන්නේ කරනකොට නේද? ළමයි දෙන්නේ කියලා ළමයි දෙන්නයි මම හිතන්නේ මේ මුළු නවවෙනි ශ්‍රේණිය කියලා කිව්වම හලාවත මගේ අම්මේ ඉන්නවා. දැන් ඕගොල්ලෝ මේ 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 මේවා කරලා මොනවද මේ? ඒ කියන්නේ මේ ඔබලන්ගේ පාසල් වල ළමයින්ට ෂෙයා කරලා ඉවරේලා ඒයගෙන් අති විශාල සංඛ්‍යාවක් දැන් මේක කරගෙන යනවා අධිකටම කරගෙන යනවා මං හිතනවා ළමයි මේ දැන් මේ වගේ බැලුවොත් එහෙම group එකට එන්න වෙලා නැති වුණාට මේ මේ follow කරන කට්ටිය ඉන්නවා 300කට ආසන්නව follow කරන කට්ටිය 300කට ආසන්නව ඉන්නවා එහෙමනම් මේ නමේ විතරක් නෙමෙයි අනිත් ක්‍රියා කරන බාලම් වලට ඒ සත්‍යයසියම තමා වෙලා තියෙන්නේ අපි යමු එහෙනම් ඊළඟ කොටසට බලන්න ඊළඟ කොටසේ මොනවද ඒකේ තියෙන්නේ කියලා. They are searching. They are searching names that can be used for both male and female nouns. Such names come under this gender. එතනදි G පොඩ්ඩක් එහෙමලා තියෙනවා. ගණන් ගන්නවා. G එහෙම වෙනවානේ. දෙවියන් බලයි නාවෙනවා නේද මේ මේ මම හිතන විදිහට මේ ටයිප් කරපු එකනට G දාලා තියෙන එක ටිකක් එහෙම වෙලා තියෙනවා. යාගේ G වල පොඩි දෝෂයක් තිබිලා තියෙනවා නේද?
ජීත් එක්කලා පොඩි තරහක් තිබිලා තියෙනවා මට පේන්නේ ඒකයි මෙයා ජී දාලා නැත්තේ උඩ ටයිප් කරපු එකද හෝ එකින් නේද ජී යන්නේ කේස් එකක් ඇදෙති මොකක් කරන්නේ අර එයාට දෙංගල දෙනවා පුරුෂ සහ ස්ත්‍රී දෙපාර්ශවයටම පුරුෂ සහ ස්ත්‍රී දෙපාර්ශවයටම පුරුෂ සහ ස්ත්‍රී දෙපාර්ශවයටම ගැනන නාම මේ ලිංග ભેදයේ යටතට ගැනීම ගැනන නාම මේ ලිංග ભેදය යටතට ගැනීම මේ ලිංග ભેදය යටතට ගැනීම හොඳයි බලන්න එවනම් ස්ත්‍රී පාර්ශවයට සහ පුරුෂ පාර්ශවයට දෙකටම ගැනෙනවා කියලා කියන අවස්ථාවයි මේක කියන්නේ ඒවා තේරුම් ගන්න නම් අපහසු වෙන්නේ නෑ මං හිතන්නේ බලමු එවනම් ડોක්ටර් කියලා කිව්වම අපි සාමාන්‍ය නේද අපේ වාට්ටුව බාරව ඉන්න දොස්තරවරයා කාන්තාවක් වෙන්න පුළුවන් අපි මේ නර්ස්ලා හැම අපි ස්පිරිතාලේ ඉන්නකොට ලෙඩ් වශයෙන් මොනවද කියන්නේ ඉදලන්නේ ඉදගන්න අන්න ડોක්ටර් එනවා කොහොමනේ කියන්නේ නේද සාමාන්‍ය ලේඩ් ડોක්ටර් කියලා කියනවා නමුත් මේ අවස්ථාවේදී එහෙම භාවිත කරන්නේ අන්න ડોක්ටර් එනවා කියලා කියනවා ඒකට කාන්තාවට ડોක්ටර් පිළිමි මේ මේ ડોක්ටර්ට ડોක්ටර් දෙපාර්ශවයකම එකයි කියන්නේ නේ දොස්තරවරයා එයාට ටීචර් පරිමේද ටීචර් එවනම් ගුරුතුමා හැබැයි එතරම් සිංහලෙන් ගත්තොත් එහෙම ගුරුතුමා ගුරුතුමිය කියලා කියනවා නමුත් අපි පොදුවේ පාවිච්චි කරනවා අර විදිහම අපිට ගත්ත හැකි නේද යාළුවෙක් විතර කියන අන්න මචං ටීචර් එනවා ඉඳගෙන ඉඳගෙන ආ ටීචර් එයා සමහර විට පිරිමි ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන් ගෑනු ටීචර් කෙනෙක් වෙන්නත් පුළුවන් නේ the other one parents දෙමාපියෝ student සිසුවා මම වුණා පන්තිතර කියනවා ස්ටුඩන්ට්ස්ලා ඔයාලා හොඳට ආගන්ද නමුත් දෙපාර්ශවෙම ඉන්නවා මම කියන්නේ මොනවද ස්ටුඩන්ට් කියලා කියන්නේ ස්ටුඩන්ට්ස් කියලා වවතරේට ගන්න හොඳට ආගන්ද කියලා නේ එතකොට සිසුවා ඊළඟට ඔෆිසර් නිලධාරියා කාන්තාවක් වෙන්න පුළුවන් නමුත් අන්න ඔෆිසර් එනවා කියලා අපි කියනවා නේ ලාස්ට් වන් චයිල්ඩ් කියලා කිව්වම දෙපාර්ශවයටම ඉති ළමයා right ටීචර් කෙනෙක් කතා කරනවා ඔය ළමයා මෙහාට එන්න yes child you come here නැගින child කියලා කිව්වා ඒකට ගෑනු ළමයෙක්ට කියන්නේ ඒ පිළිමල වැඩ දෙදලා කියන මොකද ආරේ එතකොට යාන්න බෑ ඒ කියනවා කියනවා child you come here තමයි මෙහාට එන්න සිංහලෙන් කියද්දි බොහොම පැහැදිලි right දැන් අපි යනවා හතර වෙනි අවස්ථාව නෝ ව්‍යාකරණ වශයෙන් අදට ගෙරෙන එහි අවසාන අවස්ථාව බලන්න noun living things can't be distinguished as either male or female. The names of such thing commander. Mokadda ekata thiyenne Newton. Newton, N-E-U-T-E-R. Newton enna. Write down the single meaning. Write down the single theorem. They are not ethana. ලිංග ભેදයෙන් තොර අජීවී දේවල් ලිංග ભેදයෙන් තොර අජීවී දේවල් ලිංග ભેදයෙන් තොර අජීවී දේවල් මේ අතතට ගැනීම මේ අතතට ගැනීම අජීවී දේවල් මේ අතතට ගන්නවා කියලා වෙලා කියනවා අර බාහම ලිංග ભેදයෙන් තොරව අජීවී වස්තුන් මේ ගණයට ගන්නවා කියලා කියද්දී ඒකත් හොඳට තේරුම් ගන්න දැන් 1 2 3 හොඳට තේරුම් ගත්තා වගේ බාහම උදාහරණ දෙලා තියෙනවා ට්‍රී කියලා කිව්වම ගහ ලිංග ભેදයක් නෑ ආ මේ ගෑනු ගහක් නේ කියලා ලක්කෝ ගහක් ගියා බලලා කියනවා එහෙම කියනවද නෑ ගහ පොදුවේ ගහ ගම් පොදුවේ ගහ නේද පන්දිවලින් ගහ කියලා කිව්වොත් තේනවා අල්ලගෙන නේද ඒ ගහ නෙවෙයි මේ ගහයි අද ටේබල් කියලා කියනවා නේ මේසය අතගාලා ඉඳලා කියනවා අනේ හරි ලස්සන පිළිමි මේසයක් මේක
ඒ වගේ නේද නෑ මේ පිරිමේකට යන මේක කියලා ලවයන් ගොඩක් බං ඒ වල මේ අල්ලල බල්ල හොයන්න ගොඩක් පිරිමේ ගෑනු මේක කියලා මලෙදි කොහොමදින් නොයිකොත් දෙක කියන දේවල් අගෙන මේ වීඩියෝස් අපි පන්ති වල ළමයි බලනවා නා විතරක් නා මම හොඳට කියනවා නම ළමයි දැන් මේවට පිටස්ස පිටස්සර ළමයි බල සමාන ළමයි මඩලයි කමෙන් WhatsApp එකේ දාලා දෙන අම්මට මම පෙන්නුවා සර්වර කියපු දේ කියලා නේද මලාර මේ කියන්නේ දේවා පත්ද ළමයි අයිද වචන ගණන් ගන්නෑ නේද දැන් පිරත් ළමයි වරක දිනා වෙලා කෑ ගහලා වෙලා අම්මා ආවම මේ වීඩියෝ එක බලන්න මොකද බං ඉතින් හිනා වෙන යාරු මේ අම්ම එන්න ඕන කියලා ළඟට එන්න කියලා මම මේ කියන දේ ආරම්භ කියලා කියනවා දාදා කම්ම කියන අපුරු සර් කෙනෙක් කියලා කිව්වා හැබැයි ඒකම කිව්වලා මේ මේ හොඳට ඔළුවට වැටෙනවා නේද කියලා අහලා තියෙනවා එහෙම තමයි කරන්න ඕනේ නේද එහෙම නැතුව අම්මා කවදේ මේ ළමයි අද අපි ඉගෙන ගන්නවා ලිංග පේතේ ලප තමයි බලන්නේ බයි ඉගෙන ගන්නවා ඊළඟට පෙන් කියලා කිව්වම බුක් ගත්තා පෙන් ගත්තා බෝඩ් කියලා කිව්වම ෆයර් කියලා කිව්වම නේද ෆයර් ගින්දර හැබැයි ගින්දර නම් සාමාන්‍යයෙන් ටිකක් මට හිතෙන විදිහට නම් මොනවද ස්ත්‍රී ජනේද වන්දක ස්ත්‍රී ගන්නේ නේද කියලා යනවාද ගන්නේ තාවානේ කාන්තාව ගත්ත තුමලා ගින්දර වගේ තවමන් නේද මේ ඉන්නවා මේ මේක පාත් වෙනස් වෙනවා හරියට මම නම් හඳුනන්නේ කාලුණියට ගොඩාක් සමීපයි අපේ කාන්තා පාර්ශවෙන් දැන් මේ පේනවානේ අද මම මේ වීඩියෝ එක දාන්නේ අර මොකක්ද මොන අතමන්නේ කියලා මතක නැහැ ඒ කුණාටුව හත හත ආකාර වෙලා ලංකාවට ඇතුළත් වෙන්න ඉන්න අවස්ථාවේ දවසේ තමයි මම මේ වීඩියෝ එක දාන්නේ මේ බලන්නකෝ මේ ඉස්සරහට එක පාට අහුනවා මේක පාටම මේ 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 හිරු එළියේ දැන් අද බලපන් අද උදේ ඉඳලා බලනවානේ කලාව තමයි මාතෘක ළමයි ඔය කුලියපිට ළමයි ප්‍රදේශයේ තේරව ළමයි බලනකොට නේද එක පාට එළිය වැටෙනවා උදු වැටෙනවා ආ එක පාට බුම්ම ගන්නවා බුම්ම ගැටිලා මොකුත් නැහැ නේ ඔයගෙන් ඉතින් කාන්තාව මෙයා හයියෙන් ඉඳලා අම්මා කෑගාලා ඉඳලා ඉන්න එක පාට නේ උඹලට මේ දවස්වල ගෙදර ඉන්නකොට ඉතින් දන්නවනේ ඉන්නේ එමත් නැතුවත් ඉතින් සමහර අවස්ථා වල උඹලට නම් බෑ අනිවාර්යෙන්ම ඒ දේ කරන්නම වෙනවා නේ දැන් ඉන්නකොට මොනවා වදිනේ මං හැම තිස්සෙම ගෙදර ඈ උඹලට මේ ටිකක් කෑදාවත් ගහලා ඉන්න පිළිවිලම එහෙම නෙමෙයි නුඹ ඇක්ෂන් කරන ක්‍රියාකාරී රචනා නුවරට යන්න තියෙනවා. මේක බලමු. නුවර ගැන කතා කරන්න. මේක ලියන්න. දැන් ඉතින් ගන්න රචනා ලියන පොත අරගෙන ඉවරයිලා. මම දැන් 1 2 3 කියලා දාලා කිව්වට හැමදාම මේක අර මන්ත්‍රේ වතුනා වගේ කියන්න ඕනේ නෑ. දැන් දන්නවා ඔයගොල්ලෝ තේරියක් විදියට ලියාගෙන යන්න කියලා. මම ඔයගොල්ලන්ගේ පාඩුව සඳහා, මගේ පාඩුව සඳහා, විස්තර කිරීමේ පාඩුව සඳහා මම මේ විදියට කියනවා කියලා ඔයගොල්ලන්ට දාන්න. මාතෘකාව මොකද්ද I love playing games with my friends එකයි වාචකානේ දැන් ලියන්නේ මම දන්නවා නමේ පන්තියේ කොච්චරක් විතර වචන ඕනද කියලානේ ඒ අනුව රචනාව මම දෙනවා ඔයගොල්ලෝ හැකි ප්‍රමාණයින් මේක පරිවර්තනය කරලා කියන්න ලබන තදී මම මේක ඉංග්‍රීසි පරිවර්තනය දෙන්න හැබැයි නිකන් ඉන්න බෑ මම කියද්දි ලබන හැටි ආ සර්ච් එකක් දුන්නොත් ඔය ඔබම ලියා ගන්නවා ඒක මොකද ඉතින් ඩවුන් ද පල්ලංසේද හරිද එහෙම කරන්න එපා මම දන්නවා එහෙම නෑ අනේ පන්තිය ළමයි බොහොම හොඳ රෙස්පෙක්ට් කරවල් තේරෙම දෙමාපියන්ගේ හොඳ රෙස්පෙක්ට් දෙමාපියන්ගේ දරුවෝ ටිකක් අපිට ඉන්නේ නේද ඒ නිසා එහෙම කරන්න නෑ කියලා වදා අම්මලා විවිධ වර්ගයේ ක්‍රීඩාවන් විවිධ වර්ගයේ ක්‍රීඩාවන් සෙල්ලම් කිරීම මගේ විනෝදාංශයයි තමයි දැන් පොඩ්ඩක් කිට්ටුවක් දෙන්න දෙන්න සාකච්ඡාවක් එක්කලා නේ එතකොට පටන් ගන්න කොහමද විවිධ වර්ගයේ ක්‍රීඩාවන් සෙල්ලම් කිරීම මගේ විනෝදාංශයයි එතකොට සෙල්ලම් කිරීම විවිධ වර්ගයේ කියලායි පටන් ගන්න ඕන ළමයි කොහමද කියන්නේ අපි එතකොට ප්ලේයින් කියලා පටන් ගන්නවා දැන් ප්ලේ කියලා සෙල්ලම් කරනවනේ
ඒකේ නාම ක්‍රියාවක් වශයෙන් එනවා ජනම් කියලාත් මේවට කියනවා ඒවා ඒ අවස්ථාවේදී මම කියලා දෙන්න මේ ව්‍යාකරණ ගන්නකොට එහෙමනම් playing විවිධ කියලා කියන්නේ වෙනස් කියලා කියද්දී different 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 kinds කියලා කියන්නේ විවිධ වර්ගීය විවිධ වර්ගීය ඉදිරියට ඔයගොල්ලෝ හරිදසලා දාන්න ගන්න different number 2 දැන් ජීදී විදිහට ව්‍යාකරණ නේ number 2 ඒ ලබා දෙනවා මට ගොඩාක් සතුට ව්‍යාකරණ ඒ ලබා දෙනවා මට ගොඩාක් සතුට ඒ ලබා දෙනවා මට ගොඩාක් සතුට එතකොට ළමයිනේ ආරම්භයේ කොහමද ඒක ලබා දෙනවා නේද දැන් දිනවල ඉංග්‍රීසියෙන් කවුරුත් දන්නවා මේ you කියලා එහෙමනම් මේක simple present tense වලටයි මේ වාක්‍යය ගන්නේ සාමාන්‍ය මේක ලබා දෙනවා සුපුරුදු පරිදි ඒක ලබා දෙනවා පුරුද්දක් වශයෙන් මේක මට සතුට ලබා දෙනවා එතකොට ඒ අනුවයි හිතලා මේ වාක්‍යය simple present tense වලට ගන්න මම සෙල්ලම් කරනවා ගේම්ස් මගේ යහළුවන් සමග මම සෙල්ලම් කරනවා ගේම්ස් මේකට ගේම්ස් කියන්නේ නැති ක්‍රීඩාවක් නේ මම කිව්වනේ මම සිංගල් උගන්නන ගුරුවරයෙක් නෙමෙයි කියලා ගේම්ස් මගේ යහළුවන් සමග ඒක මම කියන්නේ මොනවද ඒක තමයි කියන්න පුළුවා තනිය කියන්න ගන්න මම ගේම්ස් ප්ලේ කරන්නේ විශේෂයෙන් පින්බලන්නේ නදිය පිය යකෝ ලිය පිය මම ගේම්ස් ප්ලේ කරන්නේ විශේෂයෙන් මගේ පාසල් නිමාලු කාලය තුලදී මගේ පාසල් නිමාලු කාලය තුලදී මාගේ පාසල් කාලය කියලා වෙලා තියෙනවා නේ ලස්සන සින්දුවක් තියෙනවා උඹලා නම් ඒවා අහලා නැහැ උඹලා ආලා දින විදිහට තියෙද දැන් පේනවා නේද ඕන නම් මම සින්දුවක් දෙයක් කියන්න එතකොට එමනම් මම සෙල්ලම් කරනවා විශේෂයෙන් කියද්දි මොනවද ස්පෙෂලි විශේෂයෙන් යම් කාලය වේලාවක් තුල කියද්දි මොකද්ද නිපාත පදය නිපාත දාන ඕකට කරලා නැහැ නේ නිපාත පදය එතනදි වෙන්නේ ළමයි මේ ඩියුරින් කියන වචනයයි ඈ ඩියුරින් එතකොට ඉස්කෝලේ නිවාඩුවට ඉතින් ඔහොම කියද්දි නම් ඉතින් ලියයි නේද ඉස්කෝලේ නිවාඩුවට අපි දර කියනවා නිවාඩුවට කියන්නේ වැකේෂන් කියලා වැකේෂන් ඔකේ රයිට් කම්ප්ලීට් කරලා දැන් ලස්සනට රචනාව ඕම ලිකරගෙන කරගෙන එනකොට 10ට යද්දි මට මේ වගේ උදව් කරන්න ඕනේ අමලන් දැන් මොකද ඒකේ ඒ ලිවීමේ හැකියාව ඔයාලට ඇති වෙනවා තව ඉතින් අපි රචන අසහායෙන් ඉඳනවා නේද දැන් 10 අග භාගයේ විතර යනකොට ඊට පස්සේ 11ට ගිහිල්ලා වරේලා මම සිංහලෙන් කියාගෙන යනවා එතකොට 11ට යද්දි ළමයි නේ ව්‍යාකරණ ගොඩක් ඉගෙන ගන්නනේ ඊට පස්සේ අපිට ඒ දස්කම කරන්න පුළුවන් එහෙමනම් මම කියාගෙන යනවා ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් ලියාගෙන යනවා ඒක තමයි රචන ලිවීමේ හැකියාව අපි ගන්න ඒගොල්ලෝ ඉතර නෙමෙයි ඉතින් නේද දැන් මේ ඕලෙවල් බැජර්ස් 100කට කරලා තියෙනවා බැජර්ස් 30කට 35කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවානේ මේ මේ විදිහට නේද හොඳයි ඒ අනුව යමු අපි දැන් ඉතින් ළමයි කරන ආස මේ කලිරා නැතුව ඉතින් කරන්න කොහොම කියනන්නේ මට පේනවා අර මොනේ කිව්වද කියලා අර රයිට් මමත් ඉතින් මාගේ තියෙන මේ වගේ පොඩ්ඩක් මේ වෙනස්කමක් ඇති කරගන්න බෑ නේද අනිම් ඉඳලා ඉතින් හරි අමාරුයි ඉතින් ওই විදිහට ඕපන් කරන්න ගියා ලබන ඊළඟට අපි යමු මම කැමති ප්ලේ කරන්න ඉන්ඩෝස් මම කැමති ප්ලේ කරන්න ඉන්ඩෝස් ඒ කියන්නේ ඉන්ඩෝස් කියලා කියන්නේ අතුලේ ක්‍රීඩාවන් නේද අතුලේ කරන ක්‍රීඩාවන් ඉන්ඩෝස් ඒ වගේම අවුට්ඩෝස් ගේම්ස් උත් අවුට්ඩෝස් ගේම්ස් උත් මාරු සිංගල් තේමාව අවුට්ඩෝ ගේම්ස් උත් ඉන්ඩෝස් සහ අවුට්ඩෝ
games. अरे दें ये बनाने चाहिए आप ऐसे निकला मैंने अभी आप ही के सिंगल आवास्ता बात करूँगा मम्मा क्या बताइए दान का महीना इंडोस ये वकील में क्या थी कंजंक्शन देखा काम होगा ना करना नहीं अरे कंजंक्शन संबंध के बाद बना दे ये वकील में क्या as well as अरे एलिए करने की जा दान ना मम्मा देखिए इधर नहीं बना ये நம்ம இவள ஏசி யோகலாம்ட சிங்களே மேவல யாகன நாம இத இத அரகன மல யாகன கேன லேசி யார விதியட வாக்கிய வாக்கிய இத அரகன மல யாகன லேசி ஹரி இந்த 10 ட கிஹில்லா 10 வாசனே டத் மனாத மே மே மேத பாகிய வெனக ரச்சனா மே விதியட மே லியன்னே ஈட பாசே ரூட்டக்கே நம்ம வினாஸ் கரமா அந்த இலங்கட லியமு அபி இலங்கட அவஸ்தாவ பஹுல வசை அபி செல்லம் கரன்னே பேட்மிண்டன் बाहुल वाशे अभी सेलम करानी बैडमिंटन ये तो बड़े दर मेन पेपर के वेला इधर आलू पेपर के ऊपर लगाते रहते हैं लेबी लगे हैं ने दिदास की ये तो मैंने डाला थी मतलब मत कह रही ना दिदास दाहा अठारह इंच जो बोला आलू पेपर के डाला थी अरे इन बात से बाहुल वाशे अभी सेलम करानी बैडमिंटन क्रिकेट सहा हैंगी मुद्दा याना दिया क्रिकेट सह हैंडी मुद्दा याना दिया क्रिकेट सह हैंडी मुद्दा याना दिया बहुत वाचे इनके लिए अति आराम कराने को हम तो mostly mostly M O S T L Y M O S T L Y mostly बहुत वाचे अभी तो ये करने वाह मनाते की रोल लिया ये तो बोलते हैंगी मुद्दा करन अपने काले तो अपने हुआ कला हैंगी मुद्दा ये तो बोलते ये मना हाई एंड सी के लगे हैं हैंगी मुद्दा हाई एंड सी एच आई डी ई हाई एंड सी इस डबल डी के सी हाई एंड सी हैंगी मुद्दा ये तो याना दी की निकट आपको तो ना तीनों ये तुम दाम में याना दी आपको तो ना दाम दाल दी दियादवा माता इन्नमा होंदम यहालुए यहालुआन दोलहा पितर माता इन्नमा होंदम यहालुआन दोलहा पितर समारी पितर तो रहा वैदिन यहालुए इन्नमा नमत्ते दिन बेस्ट फ्रेंड के लक्के ने किन्नो यात्रे हैं होंदम यहालुआ के लक्के ने किन्नो जब मित्र दी होंदे निका क्लोज फ्रेंड्स ला नागे कैसे लोग करने का पियर दोलहा पितर इन्नमा पियर वाले दिया था और सेल देना हम होदें क्रिकेट सेलम और सेल देना था होदें क्रिकेट सेलम कल है और सेल देना था होदें क्रिकेट सेलम कल है क्रिकेट सेलम कल है लड़का हमारा පුළුවන් කරන්න ඔක්කොම අරගෙන ඕල් කියලා ගන්නවා සියලු දෙනාට පුළුවන් එක සෙල්ලම් කරන්න ඊළඟ වාක්‍ය අපි ඔක්කොම අල්ලා අපේ පාසල් ක්‍රිකට් සමාජයේට අපි ඔක්කොම අල්ලා අපේ පාසල් ක්‍රිකට් සමාජයේ අපි ඔක්කොම අල්ලා අපේ පාසල් ක්‍රිකට් සමාජයේ සමාජිකයන් සමාජිකයන් එතකොට ළමයිනේ අපි ඔක්කොම අල්ලා කියලා කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් ආරම්භ කරන්නේ වාක්‍ය we all කියලා ගන්න. එහෙම නැත්නම් තවත් ආකාරයකට පුළුවන්. all of us all of us කැමති ආකාරයකටද? the other one ඇත්තම කියනවා නම් ඇත්තම කියනවා නම් කමාවද්ද ඇත්තම කියනවා නම් ක්‍රිකට් තමයි අපේ ප්‍රියතම ක්‍රීඩා ක්‍රිකට් තමයි අපේ ප්‍රියතම ක්‍රීඩා මේ දවස්වල යනවානේ ක්‍රිකට් එක නේද කොල්ලනේ
මෙලනම් හොව ඇතර යන්නත් නැහැ ඉතින් නේ කොල්ලෝ යවනේ ඒ බස් එක ටික බිලවනවා මා තාසේ ඇතරම ක්‍රිකට් මයි ෆේවරිට් දෙන්න ගේම් ඉස් ඔෂෝ ක්‍රිකට් අම්මිට රිවාලුව අම්මිට වහාව කට්ටියත් එක්කල එකතු වෙලා අපේ තියෙනවා ක්‍රීඩා සමාජයක් කන්නිකුලි කට්ටියත් එක්කල එකතු වෙලා ගහනවා ක්‍රිකට් හොඳයි ඊට පස්සේ අපි යමු ඇත්තම කියනවා නම් දන්නවා in fact කියලා වෙනවා in fact I F A C T fact in fact ඇත්තම කියනවා නම් ඊළඟට අපි ඒකට ගොඩක් කැමතියි දැන් වචන ගන්න කොහොමද ගන්නත් බැහැ මං කියලා තියෙනවා රචනාවක් කියනකොට ළමයි නේ කපටිකමත් ඕන කපටිකමත් ඕන වචනාවල යන්නේ නේද හැමදේම තිය කපටිකම ඕන අනිවාර්යව ඕවර යන්න හොඳ නැහැ කපටිකම් එහෙම කරන්න හොඳ නැහැ අපි ඔක්කොම අල්ලා කැමති ගොඩක් කැමති ක්‍රිකට් වල ඊළඟට ඉන්නවා ක්‍රිකට් වලට ප්‍රිය කරන අය ලෝකේ පුරාම ඉන්නවා ක්‍රිකට් වලට ප්‍රිය කරන අය ලෝකය පුරාම ඉන්නවා ක්‍රිකට් වලට ප්‍රිය කරන අය ලෝකය පුරාම ඉතල පටන් ගන්නේ කොහමද ඒ වාක්‍ය පටන් ගන්නෙ ගොඩක් නේ ළමයි නේ මේ ඉන්නවා කියන්නේ දෙයාලා නේද දෙයාලා ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ප්‍රේමීන් ගත්තොත් එහෙම ක්‍රිකට් ලවර්ස් කියලා කියන්නේ ක්‍රිකට් ලවර්ස් දෙයාලා දැන් ඉතින් ඡේදය කඩන්න තුන්වෙනි ඡේදය සහ අවසාන ඡේදය ඊට පස්සේ අපි ලියමු අපේ අපිට තියෙනවා ක්‍රිකට් කණ්ඩායම අපේ පාසල තුල අපිට තියෙනවා කියලා කියන්නේ I have, we have, you have, they have, he has, she has, it has, Adam has. We are going to make a lot of pain. After the end of the month, we can come down. After the end of the month, 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 after the end of සෑහෙන අපේ ලංකාවේ තියෙන හොඳ දක්ෂ ක්‍රිකට් පීඩිකාවක්. හරි කෙසේද? ඒගොල්ලන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ චතුමි තමයි අපේ නායිකා. චතුමි තමයි අපේ නායිකා. නායකයා දන්නවා කැප්ටන් කියලා කියන්නේ නේ? හරි නේද? ඇය හරි දක්ෂයි ඒ වගේම හරි ප්‍රසිද්ධයි. ඇය හරි දක්ෂයි ඒ වගේම ප්‍රසිද්ධයි. ඇය හරි දක්ෂයි ඒ වගේම ප්‍රසිද්ධයි. ඇය හරි දක්ෂයි ඒ වගේම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධයි කියලා කියද්දී ආ ඒ වගේම කියද්දී as well as සම්බන්ධක පදය as well as ඒ වගේ ප්‍රසිද්ධයි කියලා කියන්නේ famous ගන්න එපා අපි popular කියලා ගමු famous ගත්තත් කමක් නැහැ ඒක වරදක් නැහැ අලුත් වචනයක් වෙනවා popular popular තව ටිකයි ගියලා ලියමු එකවල ඇය හරි දක්ෂයි කියලා ගත්තා ගේම් සෙල්ලම් කිරීම දෙනවා අපට ගොඩාක් වාසිතයෝ ගේම් සෙල්ලම් කිරීම ගේම් සෙල්ලම් කිරීම දෙනවා අපට ගොඩක් වාසි ප්‍රයෝජන දෙනවා අපට ගොඩක් වාසි ප්‍රයෝජන ගොඩක් වාසි ප්‍රයෝජන වාසි ප්‍රයෝජන වල මොනවද කියන්නේ ගොඩක් යද මෙනිනේ ගණන් කරන්න පුළුවන් නම් මෙනි ගණන් කරන්න බැරි නම් මච් නේද ඒ විදිහට කියන්නේ ඇඩ්වාන්ටේජස් කියලා කියන්නේ වාසි ප්‍රයෝජන ඇඩ්වාන්ටේජස්
ADVAN ADVAN නියම නැන්ද ADV AN TADES TADES සිංගල් වර්ඩ් එක තනි වචනයක් ඒක advantages දැන් සමහර ළමයි ඉතින් ඇති නේද සර් දැන් 10 ඉන්නේ 9 නෙවෙයි මම සලකන්නේ ඊළඟට අපි ලියමු ඒ වගේම ඒවා දෙනවා අපට ඒ වගේම ඒවා දෙනවා අපට ශාරීරික මානසික සුවය ඒ වගේම ඒවා දෙනවා අපට ශාරීරික මානසික සුවය ඒ වගේම කීයක ඉතින් මුලදී ආරම්භය ගන්න වයස් දෙල්ලාස් කියලා ආරම්භකේ ඒවා දෙනවා අපට ශාරීරික වශයෙන් කියලා කිව්වා ෆිසිකල් යස් වෙරි ගුඩ් ෆිසිකල් P A Y S I C A L P A Y S I C A L saha manasika wakila kiyala kiyanne mokak den oh yes mental mental M E N T A L M E N T A L mental manasika mokak denne fitness ekak denne fitness ekak F I T N E double S F I T N E double S ඊළඟට ක්‍රීඩාවන් අපිව සතුටින් තමයි ක්‍රීඩාවන් ඇත්තටම අපිව සතුටින් තමයි එතකොට තබනවා කියලා කියද්දී අපි ගන්න මොකද්ද මේ කියලා කියන්නේ එතකොට අපව තබනවා සතුටින් ගන්නකෝ හරියට ඊළඟ වාක්‍ය ක්‍රීඩාවන් උදව් කරනවා අපට ක්‍රීඩාවන් උදව් කරනවා අපට ක්‍රීඩාවන් උදව් කරනවා අපට ක්‍රීඩාවන් උදව් කරනවා අපට වාසය කරන්න එහෙම නැත්නම් ජීවත් වෙන්න නිරෝගීව සහ සතුටින් නිරෝගීව සහ සතුටින් නිරෝගීව සහ සතුටින් තොට ක්‍රීඩාවන් උදව් කරනවා අපට වාසය කරන්න වාසය කරන්න නිරෝගීව කියන්නේ හෙල්දි සහ සතුටින් කියලා කියන්නේ මොකද්ද හැපිලි හැපිලි ඊළඟට මම කැමති සෙල්ලම් කිරීමට ක්‍රීඩාවන් මම කැමති සෙල්ලම් කිරීමට ක්‍රීඩාවන් මගේ යහළුවන් සමග මගේ යහළුවන් සමග ක්‍රීඩාවන් මගේ යහළුවන් සමග මොකද එය වර්ධනය කරනවා අපේ මොකද එය වර්ධනය කරනවා අපේ වර්ධනය කරනවා අපේ මොකද ළමයිනේ වර්ධනය කරන්නේ ඔව් වර්ධනය කරනවා අපේ නිරෝගීකම සහ මිතුදම නිරෝගීකම සහ මිතුදම නිරෝගීකම සහ මිතුදම වර්ධනය කරනවා ඩෙවලොප් කරනවා ඈ ඩෙවලොප් D E V E L O P D E V E L O P ඩෙවලොප් අපේ නිරෝගීකම දැන් ගන්නවා ඒ වගේම මිතුදම දෙකේසෙන් කියන්නේ මොකද්ද friendship friendship මිතුදම අවසන් කරන්න යන සූදානම ලොකු හුස්මක් ඇවිල්ලා ඒව තමයි ඉරට ඉරට ශ්‍රේණි වලට යනකොට නේද ටිකක් වැඩිපුර වැඩිපුර අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා
නිරෝගී පුද්ගලයෙකු වන්න ක්‍රීඩාවන් සෙල්ලම් කර නිරෝගී පුද්ගලයෙකු වන්න එතකොට ක්‍රීඩාවන් සෙල්ලම් කර කියලා කියන්නේ playing games නේද සම්බන්ධක පදයක් වෙනවා වන්න වෙන්න කියද්දී b කියන ගයෙන් b b b e e b b b එතකොට වන්න වෙන්න නිරෝගී පුද්ගලයාට පුද්ගලයාට කියන්නේ person කියලා. පැහැදිලි නේද? දැන් හොඳයි අපි එහෙමනම් කාලය උතනින් අවසන් වෙනවා. අපිට මේකේ ඉංග්‍රීසි ටිකම ලබන්න තියෙනවා. ඊළඟට දැන් ඒකට ඔයගොල්ලෝ දැන් අලුත් දීලා තියෙන ප්‍රශ්න පත්‍රේ ළමයි මේ ප්‍රශ්න පළවෙනි පිටුව ඉවර කරලා පළවෙනි පිටුව ඉවර කරලා කියන්නේ ලබන සතියේ මම ඒවා සාකච්ඡා කරනවා. හරි නේද? right. හොඳයි එහෙනම් අපි අදට 6 වෙනි වීඩියෝ එකේ සමගාමීයි සූදානම. ඊට පස්සේ අපි දැන් මතක තියාගන්න ඕන ඕගොල්ලෝ ඒ වගේම දැන් ඔයාලට සිකුරාදා නෙමෙයි වීඩියෝ එක එන්නේ හැම සතුදාවකම ඔයාලට වීඩියෝ එකක් ලැබෙනවා. किसी පන්තිවල ගත් වෙනකොට කොහොමද කියලා දන්නවනේ කලාවතුරකින් තමයි පන්තිය මේ අසරීපයි කියලා වෙලා නිමාරුවා එහෙම කියන්නේ හොඳයි නේ බලන්න නැද්ද ඔව් අසරීපයි කියලා නම් මම හිතන්නේ නැහැ මට මතක ඇති කාලෙකට පන්තියක් නිමාරු වුණා කියලා වෙලේ හරිනේ රයිට් ඒ ඉතින් දෙවියන්ගේ ආශිර්වාද ඇත නරක දෙයක් නෙවෙයි කරන්නේ හොඳ දෙයක් කරන්නේ ඒවට දෙවියෝ ආශිර්වාදය ලබා දෙනවා හොඳයි අපි එහෙමනම් හම්බෙමු අද කුණාට මොනවද ඊළඟ සතියේ මම කියන්න ඔක ඔකේ ඊට අරමි next week also at the same time till then I wish you all the best goodbye to everybody bye 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 කරන්නේ